දේශපාලනික සංගීන් දැන් රටවටා හිරු. කොළඹ නවනගර ශාලාවේ අද පැවති රැස්වීමකදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා නම් කෙරුණා. මෙතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ බලපෑම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල විශේෂ බල මණ්ඩලයේ කැඳවුම් කරු තනතුරෙන් ඉවත් වන බව මහිල් බණ්ඩාර දෙහිදිනිය පවසනවා. කල්ලි කණ්ඩායම් වල පෙරටුගාමි සමාජවාදී පක්ෂයට අවශ්‍ය වන විදිහට අන්තරය හසුරුවනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඒ අනුව අන්තරයේ නව කැඳවුම් කරු ලෙස පත් කර ඇත්තේ පූජ්‍ය රත්කරව්වේ ජනරතන හිමියන්. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 5කට අධික මුදලක් වැය කරමින් අනුරාධපුර තිරප්පනේ මහානාම මහාවිද්‍යාලයේ දිතල ගොඩනැගිලි සහ නවීකරණය කළ ක්‍රීඩා පිටිය නිසි ප්‍රමිතියෙන් තොරව චෝදනා කරමින් ඒවා විවෘත කිරීම මිහින්තල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නීතිඥ සංජීව සෙනවිරත්න මහතා ප්‍රතික්ෂේප කළා. පුත්තුලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව අතර සිද්ධියට විරෝධය පළ කරමින් මියගිය කාන්තාවගේ මෘතදේහය මාර්ගයේ තබා ඥාතීන් විරෝධතාවක නිරත වුණා. අරුව කරු කසලංගනේ වෙත කසල ප්‍රවාහනය කරන ටිපර රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අදාළුවේ මනතරක් සිදු වූ අතර මෙම මාර්ගයේ කසල පැටව ටිපර රථ අනතුරට ලක් වූ තෙවන අවස්ථාව මෙයයි. මෙම සගදී පාකිස්තානයේ පැවැත්වීමට නිමිත ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණේ ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් අතරයි. එදී පාකිස්තානයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ ක්‍රිකට්ින් දැනුවත් කරන්නට ක්‍රිකට් බලධාරීන් පියවරගෙන තිබෙනවා. අනතුරුව ක්‍රිකට් බලධාරීන් ක්‍රිකට්ින්ගෙන් විමසා ඇත්තේ පාකිස්තාන සංචාරයට එක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇති කැමැත්ත අකමැත්ත පිළිබඳවයි. එදී එක් දින ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, පන්දුවර විශ්ව ක්‍රිකට් නායක ලසිත් මාලිංග, ජ්‍යෙෂ්ඨ ක්‍රිකට්ින් වන ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල් ඇතුළු ක්‍රිකට්ින් 10 දෙනෙකු මෙම සංචාරයට එක්වීමට නොහැකි බව පවසා තිබෙනවා. පාකිස්තාන සම්බන්ධයෙන් සාකච්ඡා කරා කියලා. මොකද දන්නේ නැතුනේ අහන්නේ අපි. අද ඇත්තට වේදලා සිදුනේ. අපි තරගාවලියක් අවසන් කරලා ආවේ. ඉතින් ඒකට ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී අපිව හම් වෙන්න ඕන කියලා තිබ්බා. අපේ ටෙස්ට් කණ්ඩායමෙත් වන් ඩේ කණ්ඩායම ක්‍රීඩා කරපු විරුත් ඒක T20 ක්‍රීඩා කරපු ඔක්කොම අද ආවේ ඒක හම් වෙන්නේ ඒගොල්ලෝ. කෙසේ නමුත් මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇස්ට්‍රිඩ් සිල්වා මහතාගෙන් විමසා සිටියා. ඔහු සඳහන් කළේ අද දිනේ ක්‍රිකට්ින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබුණේ පාකිස්තාන තරඟ සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සඳහා බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී එක් දින තරඟ තුනක් සහ පන්දුවර 20 ක්‍රිකට් තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93.0 පරිදි හිර ප්‍රවෘත්ති සමය සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.